සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහර දිය කලාගලා මූලික අටුවා කියනවා ඒ තිබෙන අටුවාවල පටිසම්භිදා මග්ග ප්‍රකරණය වැනි විශේෂ අටුවා කියනවා මූලිකම අටුවා හැටියට පෙන්වන්නේ තරුණ සංගායනාවේදී පවා සම්බන්ධ වෙන හැටි. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක් වෙලා තියෙනවා පිළිපිලි නිවියාවක් නැති කෙනෙක් ධර්ම දේශනා කරනවා කියන එක කොහොමද කරන්නේ කියලා. ඒක සිද්ධ කරන්න බැරි බව පෙන්වනවා පැහැදිලි. හැබැයි පිළිපිලි නිවියා කියන වචනේ ගත්ත ගමන් ආර අන්තාමිත්න අස සමාපත්ති ලාල් වෙනි මහ රහතන් වහන්සේලාටපත් වෙලා හිටන ලබන මහා පිළිපිලි නිවියාව ගැන විස්තරයක් තියෙනවා. ඔය පිළිපිලි නිවියා කියන වචනේ ටිකක් විග්‍රහ කරලා තෝරන්න ඉන්න ඕනේ ඉතින්. පිළිපිලි නිවියා පටන් ගන්නකොට කොයි කොයි හරි නම් පටන් ගන්න වෙනවාද අවසානයේ කොච්චර ලොකුද? පිළිපිලි නිවියා කියන தத்துவය තුළ අර්ථ පරිසම්විදා ඥාන ධම්ම පරිසම්විදා ඥාන නිරුක්ති පරිසම්විදා ඥාන පටිභාන පරිසම්විදා ඥාන කිය. මෙන්න මේ ඥාන හතරේ අග්‍රස්ථානයේ සියල්ලේ සර්වසම්පූර්ණයි ලෞත්‍රා බුදුන් වහන්සේ. ඒ තම කිසිම කෙනෙක් නැහැ ඥානින් ඒ මට්ටම සමවිදිකේ සිවිපිලි නිවියාවක. ඒකෙන් පෙන්නන්නේ ලෝකේ යම්තා යම්කිසි වදනයක් හෝ මොනවා හරි ඇරුවොත් ඒ අහපු දේ පිළිබඳ සියලු ආකාරයෙන් අර්ථ සද සම්පූර්ණේ දන්නේ බුදුරජාන් වහන්සේ. ඒ අනාවරණ ඥානයයි බුදුරජාන් වහන්සේට ඒක ප්‍රඥාවක් නෙමෙයි සර්වඥතා ඥානි යුක්තරිලා. ඒ වගේ මේ කෙමරු ධර්මයන්ද කියේ. ඇහුවොත් ඒ ධර්මයේ අගබුල මැද සියල්ලම සියලු ආකාරයෙන් විග්‍රහ කර. එහි ස්වභාවය දෙන්න හැටියාව දෙන්න උත්තර බුදුරජාන් වහන්සේ. ධර්ම පරිසම්විදා ඥානි යම් යම් වදනයක් ලෝක සත්‍යය විවිධ වදන භාවිතා කරනවා විවිධ භාෂාවලින් ඒ සියලු භාෂාවලින් කවුරු හෝ කෙමන්තයෙක් හෝ යම් වදනයක යමක් ඇගෙව්වයි ඒ හඬවල සියලු දේ පිළිබඳ අග මුල මැද සියලු දැන් සියලු ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන් උදාරව දිනන හදේ නිරුක්ති වචන විදා ඒ මුල් කරේ යම් කිසි ආකාරයෙන් හරවත් ධර්මයක් විග්‍රහ කරලා සියලු ආකාරයෙන් ඒ තුලින් අරගෙන පෙන්වන්න පුළුවන් පරිමේ තියෙන ලෝකලා බුදුරජාණන් වහන්සේ. ඔය කියන කාරණා හතර ලෝකලා බුදුරජාණන් වහන්සේ නමක් තමනම් තවත් ලෝකලා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි තව ඥානයක් තියෙන්නේ අනිත් අය අසම. ඒ කියන්නේ අසම වූ බුදුරජාණන් වහන්සේලා සමගම තමයි අපම තව ඥාන වෙනවා. අන්නේ ලෝකලා බුදුරජාණන් වහන්සේලාගේ තේරුවේදී ඥාන ඒක එහෙම කාටවත් නැහැ. ඒ වත්. හැබැයි රාහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අතරේ ඔය හැටි මහ රාහතන් වහන්සේ වැනි ඒ ධර්ම පාරමිතා පූර්ණයේ දෙනා වූ උත්තමයන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නේ. උන්වහන්සේලාගේ ඥානීය සමකරණ බැ ඊට පල්ලෙහා ඉන්නයි. ඒ ඥාන හතරේ එක මට්ටමක් තියෙනවා ශ්‍රාවකයන්ට ගෝචර වෙන යම් මට්ටමක් ඇද්ද. ternary මහ රාහතන් වහන්සේ වැනි උන්වහන්සේට අර්ධ ගෝචරයි. බුදුරජාණන් වහන්සේගේ කලුමැටි ලැබුණු උත්තරයන් වහන්සේලා තවත් ශාසන වහන්සේලා එක එක මට්ටමින් ඉන්න මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉතින් ධර්මයේ මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ වළුමැටියෙන් ලැබූ ශාසන වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා ඔන්නෙ මේ අතිසම්බිදා මග්ග ප්‍රකරණේ නිත්‍ය ප්‍රකරණේ ආදී පොත් ලියා දින අදුවා පොත් ලියා දිනවා පෙන්වන්නේ උන්වහන්සේගේ මාධ්‍ය කරගෙන ඉඳ හරිය ගැඹුරු හරියක් ඒවැය තියෙනවා ඒවා කඩිනම ප්‍රතික්ෂේප කරන්න බැරි ඉතින් එහෙම එයාට නිකම්මනේ ප්‍රතික්ෂේප කරන්න හෝ ගන්න හෝ සමවේදයක් තියෙන එක තමයි විග්‍රහ කරලාම ගන්න. එතකොට ඒ උන්වහන්සේලා ඇරෙන්න ඊට පස්සේ එක එක මට්ටමින් තම තමන්ට යම් යම් මට්ටමක් කියා දෙන්න පුළුවන් අය ඉන්නවා. ඒ මට්ටමෙන් විග්‍රහ කරන්න පුළුවන් අය. හැබැයි ලෝකේ ඇවිදින්න නම් අන්තිමට ගන්න ඕනේ මෙහෙම.
යම් කිසි දෙයක් පිළිබඳව අර්ථය වැටහෙනවා අනර්ථය වැටහෙනවා ඒකත් සිවිපිලි සිද්ධියාවේ එක්තරා ලක්ෂණයක් මේක ධර්මයක් දරාට සුදුසු දෙයක් මේක අධර්මයක් දරාට සුදුසු නැති දෙයක් මොකක් නිසාද එහෙම කියන්නේ මේ ධර්මයේ මෙසේ දැරුවොත් මෙන්න මේ දුකට හේතු වෙනවා මෙන්න මේ ආකාර දුගතියට හේතු වෙනවා මෙන්න මේක විග්‍රහ කරලා එක්තරා මට්ටමෙන් හරි කියන්න පුළුවන් ඒකත් එක්තරා ඥානෙ අර්ථ ලකිනවා අනර්ථ ලකිනවා ධර්ම ලකිනවා අධර්ම ලකිනවා පාණාදී පාතෝ විග්ගවේ අදම්මෝ පාණාදී පාතා හේරමණී ධම්මෝ මේ බුදු පියාණන් වහන්සේ පිළිබඳ ධර්මයයි අධර්මයයි යකිලි බුද්ධලේවි තේරුම් ගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම දැන් මේ කියන ධර්මෙ මට ඥාන ගෝචරයි ඒක මෙහෙම අධර්මයක් වෙනවා කියන එක මට කිසිම හැකියාවක් නැහැ පාණඝාතයෙන් වෙන්නීම ධර්මයක් කියන ගුණයට හේතු වෙන්නා වූ යහපත් දෙයක් වෙන්නීම දැරිය යුතුයි කාටවත් දැරීම සුදුසුයි කියලා දකින්නගෙන මට කිසිම හැකියාවක් නැහැ කියලා තමයි ඥාන ගෝචරව දකින්න පුළුවන් සම්පූර්ණ ඔහුට අත්පටි සංවිධාන ඥානයයි ධර්මපටි සංවිධාන ඥානයයි යම් පාඩමක් හරි තියෙනවා එතකොට ඒ පිළිබඳව යම් කිසි විස්තරයක් අහනකොට අර්ථ ඉවරන්නේ කියලා විග්‍රහ කරන්න බැරි දෝක කියලා අහුවා. තමnte විවිධාකාර වන්නා උදාහරණ වලින් උපමා වලින් ඔබ විග්‍රහ කරන දෙන්නේ යම් කිනුද හැකියාව යම් මාර්ථවාකාර කියනවා. ඒ මට්ටමවල නිරුක්ති පරිසම්පදා ඥානයක් කියනවා. ඕක ගොනු කරලා හදලා හරියට විග්‍රහ කරලා තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඒක ගලපන. ඒ මට්ටමවල පරිසම්පදා අටිවාර පරිසම්පදා ඥානයක් තියෙනවා. හරි අපිටවත් දෙන්න ඕනේ ඔන්නෝ ඥාන හතර ආකාරයේ අම්මට්ටමක් හරි තියෙනවනේ. සමන්ත ගෝචර වෙච්ච මට්ටමේදී හරිය රසට විග්‍රහ කරන තව කෙනෙක් අවබෝධ වෙන්න දෙන්න පුළුවන්. හැබැයි මේ හේතු ආධාරාවදී ඥාන වන්දේ. ඒදී අහගත්තට පස්සේ ආයි දැක ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තට ඕක බුදුහාමුදුරු දේශනා කරපු එකද? නැහැ ඇත්තට වශයෙන් වෙන කොටකින් කියපු එකක්ද? ඕකද මම පිළිගන්නේ කාට කාට විශ්වාසයෙන් කියලාද පිළිගන්නේ? අපි කොයි පරම්පරාවේ කියපු එක අනුවට මම ඔබ පිළිගන්නේ මේ ආදී වශයෙන් කිසිම සැකයක් බුදුසා කිසි වෙන්නේ නැතුව මෙන්න මේ න්‍යාය ධර්මයට අනුව මේක හරියටම ගැළපෙනවා මොනවද හොයන්න තියෙන්නේ කවුරු හරි කියුවා සත්‍යෙ මෙච්චරයි මේක සත්‍යයක් කියන්නේ කෙනෙක් නැහැ විදියක් නැහැ මෙන්න මෙහෙම ඥාන ගෝචර වටහා ගන්න හැකියාවක් ලැබේ මේක නැත්නම් තමයි කියේ බල කියලා වැඩක් නැහැ අවබෝධ ලබන්නේ කොහොමද? අවබෝධය කියන්නේ ඥාන සම්පූර්ණයි. ඥාන සම්පූර්ණ නොවනනම් යමක් කිව්වට පස්සේ අවබෝධයක් කියලා හෙන්න බෑ ඥාන විප්‍රයුක්තයි අවබෝධයෙන් තොරව. කොහොමද ඔබ වහන්සේ උතුමා පිළිගන්නේ? ඔබ වහන්සේ පිළිගන්නේ? ඇයි මේක අපේ ජීවිතේක හේතු දෙන්නේ? ආවල් කොටියේ ඉන්නේ. ඒ ටික අපි පිළිගන්නේ. කවුද කිව්වේ ටික පිළිගන්නේ කියලා එපා කිව්වේ අනිත් ටික එපා කිව්වේ කවුද? ආන් අහු වෙන දෙයක්. දැන් කවුරු කිව්වා කියන්නේ? ලෝක ද්‍රව්‍යනාථය කිව්වා කියන්නේ. මගේ කුණහතින් අහගත්තා කියන්නේ. දැන් ඒක පිළිගන්නයි ඒක එපා කියන්නේ කවුද කියන්නේ? තමන්ගේ හිතට දෘෂ්ටියක් වැදගත්ව මහජාලවලු හරි කවුරු හරි උගන්නන ගුරුවරු කට්ටිය. ඔය කවුද හරි කිව්ව මතක ගියා කල්ලා කියලා. ආවල් බෝඩ් එක ඉපි දෙකේ ඩයිටි නෑ පස්සේ. ඉගෙනවා කවුද? ඕක වැදුණා කාය වැදුණා මනස. ආවල් ටිකයි දෙවි දෙක. ආව එක හරි කියන්නේ. ඔය ටිකක් කාය වැදුණා. ඔයි මිහාටිය කවුරු ගැන විශ්වාසයක් ඇති ඒක ඇත්තේ. තමන් ඉගෙන ගන්න මොනවා හරි නිසා ඥානියෙක් හොය දැක්කද? එහෙම ඥානියක් අපාර වුණාද? ආවල් පොත මෙහෙම ආදී එකක් නෙමෙයි කවුරු හරි කියන. මට කවුරුවත් කියන්න දෙන්නේ නැහැ. මට ඥානිය කියන බලන්න. දිවස යමු කරලා බලාගෙන ගියනම් ඒක අදී රස ඥානිය කියලා අදී දේ දකින් ඥානියෙක් ආවෝ හැටද. මෙන්න අහවල් කාලේදී මේ පොත ලියා තියෙනවා. ආවල් පුත්වල මුතේ බලාගෙන ආවල් ඉස්සාරී පරිවර්තනය කරන මේ නැමැති හාලුකමට ඥානෙට බෝතල. ඒ පුත්වල කවුද ලියන්නේ? ඒක බලනකොට පේනවනම් මෙන්න මේක ලියා තිනවා ආවල් නම් ඇති ආවල් කාලේ හාමුදුරු වෙන්නේ. ආවල් දෙරයි මේ ගල් ගෙදේ ඉන්නේ නැහැ නම් ආවල් ආවාසේ දීවි. එයාට කොහින් දෙන්නේ? ඕකම බලාගෙන ගියාට පස්සේ මෙන්න හැරිගොත් මහ රහතන් වහන්සේ මෙන්න බද්ද මේ 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 ආවල් රහතන් වහන්සේ දෙනල් ලෝකරාපු ගන්නවාදගේ සම්බන්ධයට ගියේ මෙතනයි. මෙන්න මේක ඇත්ත කියපු කාරණයක්. අන්නේම ඥානයක් කාටවත් දෙන්න දී යන්නේ මෙන්න මේ පොත පිළිගන්න මේ ගන්න එපා මොකක් කියන්නේ කියන්නේ
ඒ ඥාණය වල දිනා මන් දකින නිසා කෙනෙක් තවක්කට අවක්ක ඒ ඥාණින් යාත්‍රා ගිය හැටි මෙන්න මේ ටික පිළිගන්න මෙන්න මේ ටික පිළිගන්න එපා අපි පිළිගන්නේ නැහැ මෙන්න මේ හේතුවර කියලා ආන්ගිම ඥාණයක් තියනවා නම් ඊයේ එහෙම අතීතහස ඥාණ කියලා ක්‍රමයක් තියෙනවා හැබැයි ඒක ඒකත් එකපාර පහළ වෙන්නේ නැහැ කෙනෙකුට ඒකත් හරිය ගැඹුරුයි පහන් එළියෙන් දකින්නවා වගේ තරු එළියෙන් දකින්නවා වගේ හඳ එළියෙන් දකින්නවා වගේ ඉරේ එළියෙන් දකින්නවා වගේ ඕ වගේ ඥාන පිහිටන්නේ ඒ වගේ මහා ගැඹුරේ ඉඳලා ওই විදිහට දකින්න ක්‍රම වේද තියෙන්නේ එක එක මට්ටම් වල ඉතින් මේ පහන් එළියෙන් තරු එළියෙන් දකින්නවා වගේ මට්ටමදී ඕ වගේ විග්‍රහ කරලා තර්කවාද කරන්න යන්නේ මොද නැහැ බොහොම අවධානීය බයස්තමින් විස්තර තමන් හිත පිළ පෝණය කරගන්න උත්සාහ කරන්න ඉරියගේ දකින්නවායි කාලයක් ආවොත් නම් ප්‍රතිදීක ප්‍රශ්නයක් නැහැ ඔය ප්‍රශ්නේ මම ඔප්පු කරලා පෙන්නන්න. යාර කීයේ හැ. කොහොමද? ඔය අතීත ඕර්ජයන් කියන්නේ මම කියලා දෙන්න පෙන්නන්න. ඔයගොල්ලෝ දන්න අතීත සිද්ධියක් ඒක කියනවනේ. නිකන් කාගේවත් ආගාත දෙකක් නෙවෙයි. හේතු ඇතුව ඔප්පු කරන්න පුළුවන්. මම ඕක අගමුල ඔක්කොම පිළලා දෙන්න මම කාගේවත් දෙක දැක්කද මූල පොඩ්ඩක් දැල්ල ගත්තම ඔය කියන්නේ. අනිවාර්යයෙන්ම විස්තරයක් නැත හැකියාවක් කියනවනේ. ඒ ඥානීය පහළ වෙච්ච කියන නමුත් අති දුර්ලභ දෙයක් මේ. ඔය මහරහතන් වහන්සේලා අවිඥා ලාභීලා ජීවිත දිවගෙන පහල කරලා වරිමේටි ගියා හිටයි මේ හැකියාව තියෙන්නේ. ඊට මෙහායට එතර මහා ඥාන මට්ටන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ පොත පරිහරණය කරන්නේ මේ ගණ්ඩිපා කියලා එහෙම එකකින් කියන්නේ නැහැ කවුරුවත් කිව්වට පොත්වල ඉන්නගෙන බලන එහෙම නිගමනයක. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඇදියේ. ඒ පොත්වලවත් තියෙන කොනක් තියෙන අපිට හේතේ පොතේ තිබුණත් නෙමෙයි ඒක පිළිගන්න. ඒක පිළිගන්න න්‍යාය ධර්මයක් තියෙනවා න්‍යාය ධර්මයේ එකඟ බව ඒ කියන්නේ විග්‍රහ කරන සමාත තේරෙනවා අන්නේ තේරෙන නෝල තියෙනවා නම් දකින්න ඒ නෝල තුලින් මෙන්න මේ ක්‍රමයේ හරිය පිළිගන්න පුළුවන් එයි අපි අපි ඔක්කොම ගැඹුරට ඉඳන් පොන්ටි වෙලා කියන හිතමක උපමාවකින් තේරුම් ගන්න මේ එකතු කරනවා අලු කරනවා වැඩි කරනවා විදිනවා කියලා මේ ගණන් සාහසයේ පොන්ටිව පල්දහාම කරනවා ඒ දෙකේ තුනේ පාස් තියෙන කුංචි ළමයින්ටත් ඔබ උගන්වනවා පොඩි කාර ඉඳලා. එතන ඇඟිලි තියාගෙන හරි ගන්නලා 2 1 කියන්නේ උදේ හරියට උත්තරේ කියන්නේ ඇඟිලි දෙකක් ගත්තා 1 2 අනික අත දෙකකින් ගත්තා. දැන් මේ තියෙ කොච්චියද 1 2 3යි. ඒ ළමයින්ට කිව්වෙ නම් සමහර තියෙ. 2 1 3යි කියලා උත්තරය දෙන ඇඟිලි ගන්න. ඒක ආදාරය. හැබැයි ඊටවත් ඒ ළමයි ටිකක් හතරට පහට යනකොට 2 1 3 කියලා ඇඟිලි ගන්න ඕනේ. ඒකට ගැඹුරට තේරෙනවා. හැබැයි ඇහිලි ගන්න කාලේ තෝරගත්තා. එක මට්ටමක. එතන වටංගෙන 2 1 කියන දාන ගමන් ඇහිලි ගන්න මනෝමය වගේ යනවා 2 1 3 කියන පුරුදු. 8 5 කියන දාන ගමන් උත්තරේ එකපාර කියන්න හැකියාව වෙන මනෝමය වගේ. කවුරු හරි කියවම වැරදි. වැරදි බව හරි මොළොට ගන්න තියෙනවා. කවුරු හරි කියනවා. එයා කොහොමද එහෙම කියන්නේ? මම කොහොමද කියන්නේ ඔයා කොහොමද ඒක ඔයා මේ හරි කියන්නේ එයා තර්කයක් ගන්න දැන් තර්කයෙන් බලන්න හරි පුළුවන් දා ඔබ දෙලගොකේ 2 1 3 වෙන හැටි 8 5 13 වෙන හැටි මේ එකතු කරන සිද්ධාන්තයක් තියෙනවා මේ සිද්ධාන්තයේ තේරුම් ගන්න කෙනාට කවුරු හරි කිව්වොත් ඔය ඔබ ගන්න සිද්ධාන්තයේ වැරදි කියලා දැන් අනිත් ඇත්තට ඒක වැරදි නෙවෙයි ඒවත් හැකියක් ඒ දෙවරත් එක කීය දෙවරත් එක හතර බගෙන් වදෝක වෙන්නේ කොහොමද නැහැ දේවල් දෙක 6යි දේවල් දෙක 5යි අවුල කියන්නේ අපි පරම්පරාවෙන් ඇලිව අහවල් දුක්වලකදී ඔක කියන්න දේවල් දෙක 5යි ඔබ තමයි ගාජි කියන්නේ දැන් කියන්නේ දේවල් දෙක ගන්න ඔබලා දාන දේ නේද දැන් කිව්වොත් දැන් මොකද කියන්නේ මොනවා දේවල් දෙක හතර 5යි කිව්වො කාර්ය හරි වුණත් ඉතින් 5යි වැරදි කියලා කියන්නේ කාර්යවත් අහන්න ඕනේ න්‍යාය ලැබෙන්න සුදුසුද ඔබ වෙන්න බැරි නියම් කොහොමද එහෙම කියන්නේ ඒක ඥාන ගෝචරයි. ඥාය ගෝචරයි. අන්න එහෙම දකින්නවා වාරි. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ උන්වහන්සේ අනුදින ගෝතකෝ හදපු එකක් නෙමෙයි. ඒක උන්වහන්සේ වාණියක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් ඒ තථාගත ධර්මයේ එහෙමයි. ඒ ධර්මයේ විනාශ වෙන්නේ නැහැ. තතත අවිතතක අනන්‍යතක ඉදා පස්සේ සා මෙන්න මේ කාරණාවන්ගේ යුක්තයි ධර්මය සතයි නමුත් මෙයාට වෙලා තියෙන සිංහල අර්ථයෙන් පස්සේ ලියාගත්තේ වෑ නම් ගැළපෙලා නැහැ මට මේ සත කියන්නේ එසේම එක වෙනස් වෙන්නේ නැහැ කියන එකම සත භාවයේ යුක්තයි
යමක් යම්සේ කිව්වද යමක් යම්සේද ඉතිසීමයි කියන්න ඕනේ කිව්වන්නේ නැත. අවිද්‍යා පත්‍යේ සංඛාරේ අවිද්‍යා නිරෝධේ සංඛාර නිරෝධයේ කියන යමක් වෙන්නවන. ඕකේ අදහස වැළඳුණාන. අදත් එකයි ඉලත් එකයි මතුත් එකයි කොයි කාලෙත් එකයි බුදුරු පහළට එකයි බුදුරු පහළට උන්නත් එකයි මේක තත ධර්මයක්. ඒ ධර්මතාවය එහෙමයි. ධර්මයේ නෙමෙයි ධර්මතාවය. ධර්මයේ කියන්නේ හඩගත ප්‍රතිපල. ධර්මතාවය කියන්නේ ඒ න්‍යාය ධර්ම. ඒක න්‍යායයි. අවිද්‍යා සත්‍ය සංඛාරය කියන්නේ වෙනෙකින් නෙමෙයි. ඒ මොන සංඛාරය? පුඤ්ඤාද සංඛාර, අපුඤ්ඤාද සංඛාර, ආනිඤ්ඤාද සංඛාර කියන මාතෘකා විග්‍රහයක් තියෙනවා. විග්‍රහය තේරුම් අරගත්තාම ඒක වැටේ. ඒක මාතෘකා විග්‍රහයක් කියවගහම තේරෙන්නේ උද්ඝාතකඥ කියන මහා ඥානවන්තයෙක්. අනික් කාටවත් තේරෙන්නේ නැහැ. ඔබ නිද්‍රයට වගේ විග්‍රහයක් තියලා හරිය බලනකොට පේනවා. දැන් නම් තේරෙනවට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වාදනේ අර්ථ ටික මොනවද කියන්නේ. පටිනිසේධික මාර්ගයක් තියෙනවා. නිජ කියන මට්ටමේ නුවණදී ආයි ඒ මට්ටමත් තියෙනවා. ඉන් හැටි මේ ධර්මේ හොයා ගන්න කෙනෙක් නැහැ. කිව්වල් දෙක දෙන්නේ නැහැ. අවදානම කරන්නත් බැහැ. ඉතින් මෙන්න මේ ආකාරයේ තියෙන කෙනෙකුට මේ පරිත්‍යාගපාදේ න්‍යාය ධර්ම ගැන විවහ. මේ පරිත්‍යාගපාදේ කියන්නේ මේකයි කියන අය සැප නැතුව. තමන්ගේ ඥාන ගෝචර අර බුදුරජාන් වහන්සේ පහළ වුණා නැටත් ඇත්ත වුණාට වටහා ගන්න බැහැ තියා දෙන එක. සාමක ඥානයක් නැති නිසා. ඒ ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥානී සර්වචතා ඥානී සියලු ආකාර දත් ඥානී දැකලා ඒ හරවද්දී මෙන්න මේකයි යථා ධර්මයේ මේකයි වටහා ගත යුත්තේ මේකයි කියලා දැනගෙන විග්‍රහ කරලා දුන්නා. සියලු බුදුරයන් වහන්සේලා අවිද්‍යාපත්තේ සංඛාරේ අවිද්‍යා නිරෝධේ සංඛාර නිරෝධේ කියන මෙන්න මේ ධර්මයයි දේශනා කරන්නේ. මොකක්ද අපි ඒක පිළිගන්නේ? ඒක බුද්ධි ගෝචර නම් කවදාහරි බුද්ධිවන්තයෙක් වෙලී එකක් කියන්නේ වැ සත්‍ය වශයෙන්ම දැක්ක බුද්ධිවතුන් ඉන්නවා. ඉතින් ඒක එහෙමම කිව්වේ ඉතින් අන්නේ න්‍යාය ධර්මයේ ළඟදී. ඉතින් බුදුරයන් වහන්සේලා කවදාවත් අවිද්‍යා පත්‍ය සංඛාරා විදක් අවිද්‍යා පත්‍ය සංඛාර නිරෝධා කියලා දේශනා කරන්න කලයන් නැහැ කියලා දකින්න ඕනේ අයද. මෙන්න මේ ක්‍රමයේ ඒක දකින්න ක්‍රම වේදයක් තියෙනවා. ඔය චක්‍ර ජීවිතේ ඒකයි. ඔය ධර්ම චක්‍ර. චක්‍රය දැනගත්තලම තමයි ගණන් හදන්නේ. චක්‍රේ ඉන්න කොහොමද හදලා නිවැරදිව තමන්ගේ අදහසයි. මෙන්න මේවානේ ධර්ම චක්‍ර බුදුරජාණන් වහන්සේ දුන්න ධර්මයේ හරි තේතිය පාතේම හොයාගන්න. ඕක ධර්මයට අධර්මයට කියලා හොයාගන්න චක්‍රය අදින්න. චක්‍රයේ හොඳට දැක නැතුව හොරාගන්න ඉස්සෙල්. චක්‍රයේ වදාහගත්තා වත්තේ ආය අර පොතේ මෙහෙමයි, මේ පොතේ මෙහෙමයි, කෝකේ තිබුණා කවන්නේ නැහැ බලුහාම දෙන චක්‍රයට හරියට වැටෙනවා. න්‍යායද? අනේ වැටුණා නම් දැක නැතුනේ. ඔහු දැනගත්තා එක දෙයක්. මොකද්ද? ධර්මයේ දැකීමට මෙන්න මේකයි ධර්ම කමේ ගැදැත්. ධර්මයේ වහා බලන්න ඉඩම් පටන් පුළුවන්. යමෙක් මොනවා කිව්වා මොන පොතක තිබුණා. ඒක ධර්මයේ වහා බලන බලනකොට කවුරුහත් අපි වහල් කරගෙන නැහැ. කාටවත් වහල් දෙලා නැහැ ඉල්ල කරවත්. බුදුන්ට විරුද්ධ වෙලත් නැහැ. මොකද හේතුව? බුදු පියාණන් වහන්සේ උඹලාගේ යමෙක් යමක් කිව්වොත් ඒක ධර්මයක් අධර්මයක් කියලා බලා ගන්න මෙන්න මේ චක්‍රය ඉගෙන ගන්න. මෙන්න මේ චක්‍රයෙන් දාලා බලාපන්. ධර්මයේ බහායි දිනවා. නම්. ඒකනේ හැටි හිතන්න එපා බුද්ධ වදනේ ඇදගෙන ඉන්නේ. ආයතන මේකේ හොයන්න දෙයක්. කවුරු හරි කිව්වොත් මේ තථාගතයන් වහන්සේකින් අහගත්ත දෙයක් කියන. ඒ වුණාට පිළිගන්න යන්න එපා අහගෙන ගන්න දෙපා. ඒ අහකට පරිපූර්ණ අපි මේ ගේන්නේ. අපි පරිපූර්ණ ආවල් විදේත සත්‍යය කියන පරපුර කිව්වත් එහෙම යන්නේ නැහැ. ඒ පරපුරේ අහගත්ත දෙයක් මම මේ කියන්නේ කියන්නේ එහෙම යන්නේ නැත්තේ. ආවද නැත්නම් ඔන්නෝ චක්‍රේ දාලා බලන දුන්නේ. ওই චක්‍රේ විද්‍යා මහාකාර්ක ඥානවන්තින්ද ධර්මයයි කියලා අධර්මයකින් සවක් ගන්න බැහැ ඥානවන්ත. ඊට මත කියන්න පුළුවන් කොච්චර මත කිව්වක් තමයි. ධර්මයේ දාලා බලනකොට වායිදින් නැන්නා. උත් කරපැත්තේ ගලන්න. ඉනි ප්‍රශ්නයක් නැහැ. වහා ඉදිනවනම්
කවුරු කිව්වත් ඒක ධර්මයේ නෙමෙයි කියලා. Taman ඉහැකව දකින්න ධර්මේ නම් මෙන්න මේවයි ධර්මයේ හොයලා. තවත් පොඩි සූත්‍රයක් තියෙනවා. පොඩි නෑ ඒක. මහා හැමෙට සූත්‍රයක් තියෙනවා. ඔන්න ඒ ධර්මයේ පිළිම බලාගෙන ගියහම වටිනා සූත්‍රයක් හම්බ වෙනවා. ඉන්නේ සූත්‍රය හම්බුණාට පස්සේ තමයි හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. අන්න ඒ පැත්තේ යන්න ඕනේ. ඒ අතරේ යන්න ඕනේ. යමක් අතරින් ගියාම සුව හම්බ වෙනවා. අන්න ඒක හරි වැදගත් සූත්‍රයක්. සුව හතර. සුතුල. සූත්‍රය. සුවයි සුවයි කියන දුකට අහු වෙලා ඉන්නවා. සුව හොයාගෙන ඉඳලා දුක් විඳිනවා. ඥානවන්තයින් මේක දිගපහා තෝරු තේරුම් ගන්නවා. ක්‍රම වේදියක් වෙන්නලා තියෙනවා. මොකද සුවයි සුවයි කියන හොයාගෙන ගියේ වෑන් උගලට දුක හම් වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකයි න්‍යාය ධර්මය කියලා ඉතලා දුන්නා. මොකද ධර්මය. මොකද දුන්නේ. යමක් ඇතුළු කරනකොට යමක් ප්‍රියයි මනාපයි කියලා බදාගන්න ගිහිල්ලා ප්‍රතිපලයේ වශයෙන් හම්බුනේ ජාතියක් ඇත්නම් ඒ ජාතිය ඇතුළු කරන උගලට ජරා මරණයට පත් වෙන්නේ නැති જાතියක් නම් හම්බ වෙන්නේ නැහැ. ඔන්නේ ජරා මරණයට පත් වෙන જાතිය නිසා උඹලට ශෝකයක්, පරිදේවයක්, දුකක්, දුමනසක් උපායාසයක් අරගන්නවා. අසහනකාරී දුකක්, වේදනාවක් එනවා. දරා ගන්න බැරුවද? අපුයි අත හප්ප ගන්නවද? සුසුම් හරිනවද? අයියෝ මට වෙච්ච දෙයක් කියලා වාදී රූල් වෙනවද? දඟලනවද? දරා ගන්න බැරුව නොයේ කාකාරී හති දාගෙන 10ට පත් වෙලා දරන්න බැරි වේදනාවෙන් දඟලනවා. මෙන්න මේ જાති එකක් නම් ප්‍රතිපලයේ වෙන්නේ යමක් ඇතිව කරන්නේ ගියහම ඔන්න ඔය જાති උගල හොඳයි නිදි කියලා පරිහරණය කරන් සුදුසුයි කියලා ගන්නවා. ගන්න ගැළපෙනවා ඉතල බලපල්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හිතලා තේරුම් ගන්න නිසා. මම හරිම ඥානවන්තයි, මම මේ ඥානීය ලෝකේ මාර්ගයයි, ඒ නිසා මම කියන එකට සැක නැතුව මම කියන එක හොඳට මතක තියාගෙන ඉතිරියනම් අන්තරම වෙයි. එහෙම එකක් නෙමෙයි දුක්. ඥානවන්තයෝ දෙන ප්‍රමයක්ම තියෙනවා. මොකද හේතුව ඥානවන්තයෝ තමන් අවුත් එකක් නිර්මාණය කළා දෙන්නේ නැතුව ලෝකේ යථා ස්වභාවය දෙන විදිහ. ලෝක සත්‍යයට කියන යථා ස්වභාවය මෙන්න මේ න්‍යාය ධර්මයන් උඹලත් බලාගන්න. මමත් මේක හරි කියන්නේ නිගමනය කළේ මෙන්න මේ න්‍යාය ධර්මයට අනුවයි. ඒක ඥාන ගෝචරයි. ඉතින් උඹලා ඥානවන්තයෙක්දයි මේ දෙන්නේ. එහෙනම් උඹලා මේක මේ න්‍යාය කනුව බලාපාලි කරගන්න තේරෙයි. මෙන්න මෙහෙම දුන්න දහමක් නිසා තමයි බුදුපියාණන් වහන්සේ කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් සාල ගෞරවයක් ඇති වෙන්නේ. අනිත් හැම කෙනෙක්ම අනිත් සාස්ත්‍රවලු එහෙම නෙමෙයි දෙන්නේ. මා ඉක්මන්නේ ඔබලා කවුරුවත් නැහැ. මම ඇරෙන්න මම කියන දේ පිළිගන්න අපිට තර්කවාද කරන්න ඉන්න එපා. ඔය විදිහට ඉඳන් යන්නත් එපා. ওই ධාටි සාස්ත්‍රු තමයි ලෝක අප්‍රමා ඉතින ඉඳලා තියෙන්නේ බුද්ධ වහන්සේයි. බුද්ධ නැවිත උත්තම සාස්ත්‍රුන් වහන්සේ ඉතලයි ওই කුණු කතාව කියන්නේ නැති. උන්වහන්සේ වෙන්නේ මොකද්ද? න්‍යාය ධර්මයක් වෙදෙනවා. උඹලට මොලියක් තියෙනවා. ඔය මොලියට එකපාරට තේරුම් ගන්න බැරුවට මම මේ පෙන්නා දුන්නාට පස්සේ උඹලට ගෝචර වෙයි. එහෙම ගෝචර වෙන්නේ නැත්නම් එහෙම දෙයක් මම කියන්නේ නැහැ. නමුත් මේ ගෝචර වෙන්නේ දේ තුලින්ම උඹලට දුකෙන් නිදහස් වෙලා අදහස් දුකෙන් නිදහස් වෙන මාර්ගය පාදරන් යම් ධර්මයක් ඇද්ද අන්නේට තෝරගන්න උඹලට හැකියාව තියෙනවා මම දන්නවා මගේ සරවඥ සාඥානේ කියන නිසා මට ඒක විශ්වාස කියන්න පුළුවන්. හැබැයි ඒ නිසා උඹලට කියනවා උඹලගේ නෝන මෙයා බලු. මෙයා මෙන්න මේ කිරි ගැටද බලා බලු. අන්න එහෙම දහමකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විග්‍රහ කරලා දුන්නේ. ඉන යමක් ඇත්තද කියලා බලන ධර්මයේ මොකක්ද? ඒක තමයි දුන්නේ වෙයි. ජාතියක් යම් තැනක හටගත්තා නම් ඒ ජාතිය ජරාවට මරණයට පත් වෙනවා නම් එහෙම නොවන එකක් නැහැ. ජාතිය කියලා හටගත්තේ මොකද්ද? ලෝකේ යමක් යම් හේතුවකින් සකස් වුණා නම් අන්න ඒක සංගතයක්. සංගතයක් පහේවත් සකස් වෙච්ච දෙයක්. ওই සකස් වෙච්ච යමක් හැබැයි නම් ඒකේ උපතක් පේනවා. උපතක් ගැනවෙනවා. ඒ જાතිය පෙන්නපු යමක් විද්‍යාමාන වෙච්ච එක ඒ මායාවක් කියන්න පුළුවන්, ඇතිදියක් කියන්න පුළුවන්, නැතිදියක් කියන විවිධ දෘෂ්ටිගතව සත්‍යය කතා කරන්න පුළුවන්. මොනවෙන් ජීවහට හටගත්ත සංකතිය හේතුෝගී හටගන්න හටගත්තා නම් ඒකේ උපතක් පේන්න බැල වෙනවා. ඉතර තිබුණේ ඔන්න විද්‍යාමාන. ඒකේ කියන උපත
ඊට පස්සේ විද්‍යාමානෙන්දි එකපාරී විද්‍යාමාන සත්‍වේ ඒ සම්මතියක්ම යන්නේ නැහැ. ඒ තුලම වෙනස් වීම පහළ වෙනවා. ඕකට කියනවා සිටියුගේ විපරණාමයක් පැළ වෙනවා. උපදී හඩගත්ත යමෙක් ඇත්නම් මලාගෙන සම්මතියට එඳ ඉඳලා විපරණාමයක් ඒ තුල විවිධාකාර පරිණාමයන් ඇති වෙනවා. සිටියුගේ විපරණාමයක් ඒ වගේම ඒ කෙලවර වීමක් වැරදීමක් පරිණාමයක් අවසානයක් වෙනවා. මෙන්න සංසතේකේ වල සකස් වෙච්ච දේක අර්ථය හේතුවක් නිසා යම සකස් වුණා නම් ඔය ලක්ෂණ තුනේ යුක්තයි. ඉතින් මොළ මුදේද කිව්වේ මොළ වාග්නාද කිව්වේ මොළ රාජීන්දිවරයද කිව්වේ කියලා හොයන්නේ නැතුව හිතපල්ලකො. නමක් තියාගත්තා. මායාවක්ම කියපු. එලක් කය කියනවා ඇති දෙයක් කියලා. එලක් කය කියනවා අයක නැති දෙයක් කියලා. එලක් කය කියනවා මායාවක් කියලා. එලක් කය කියනවා ධාතු සමූහයක් කියලා මොන කේමලක් උනක් අවන්නේ. හැදුනා නම් යම් කිසි දෙයක් ළමයේ උපන්න. උපතක් ලැබුණානේ. තේනවා ඥාන ගෝචරෝකේ. සිටියෝ කිල්ලම වලේ නෑ. විපරිණාමයක් පැනෙයි. මෙලලා මහ දැන් අවුරුද්ද කොල්ල ලොකු ඉන්නේ. දැන් දුක නැහැ. දැන් අවුරුද්ද එකයි 3යි 4යි 5යි 5වල දැන් මෙතන කරලා යන්න පුළුවන් ඉක්කෝ දැන් දක්කොලුව. දැන් ළමයි දැන් ලොකු ඉස්කෝලේ යනවා. ආ දැන් මොකද කටවරේ. දැන් හැදවැරයි. ඊට හරියට කියන්නේ. ඊළඟ ආ දැන් තරුණි. අනේ දැක්ක කාල දැන් අඳුරන්නත් ඉතියෝගේ ඉබලා ඔහම ගිහලා නාති වෙනවා ඉන්න දැනගන්න කෙනෙක් නැත්තත් අන්තිමට ඔහුට එකක් කියන බාහිර පැහැදිලිව දන්නවා මොකද ඔහුගේ කෙලවරක් එන්නේ එදා නම් පියාගත්ත ළමයිම කියනවා අන්න ජයපාල උපදින නමක් තිබා ජයපාල කියලා විනාසේ ගිහලා ඉඳලා දැන් ජයපාල අදුවා කියලා නාති වෙනවා අර ජයපාල වැටලා කවුද පිළිගන්නේ ඔපින්නේ කියන ගැන්නේ ඕවා මායාවක් නැතිනි ඔය කෙහෙල්වල මොනවාම කව අපි එකක් දැක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔක සංකතියක් හේතුවක් විදිහට හදගත්තේ අහේතුක හදගත්තේ ඒක අපි විශ්වාස කරනවා ඥාන කෝටල අඩකට සංකතියක් ඇත්නම් ඉතල තිබුණේ ඔබ තාපැලෙ උන. ඒක විපරිණාමය අපි දැකිනවා පැහැදිලි ඕක නෑ කියන්නේ දැන් කාටවත් නෑ කියලා බොට්ට කංගොල්ල කිව්වට ඥානය තියෙන බව තවත් ගන්න මේ ඥානවත් ඉඳලා පිට හදගත්තා කියනවා විපරිණාමය කියන. ඒක වෙනසීම තියෙන. ඔන්න ඔහට උපදිනවා වාන්දී දේශනා කළා සංකතය. සංකතියක ලක්ෂණ. තරපේ තේක ලක්ෂණ. දැන් මේ ජාති කිවි ඔන්න ඔහට පාර තියෙනේවත් තියෙනවා පාර නැති જાති තියෙනවා පාර නැති જાති පාර නැති જાති නාම જાති රූප જાති જાති නොවන දෙයක් ලෝකෙ පොතලවත් පහළ වෙන්නේ නැහැ එක්කෝ විතර අදන් විතර බන්දයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා දැයි જાති එහෙම නැත්නම් රූපස්කන්ධයයි જાති ඒ කිසිම දෙයක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ ගොඩවල් පහකින් මොන මොනවා කොයිතන හටගත්තා ඔබට නාම රූප ධර්ම කිව්වා. ඔය හටගත්ත හැම එකක්ම හේතුවක් නිසා ගොඩනැගිච්ච සංකත කියන වදිනිට ගැලිනවා. සංකතයක් හැබැයි නම් උපතක් පැන වෙනවා. ඉස්සෙල්ලා තිබුණේ අවධාරි හේතුවකින් පහළ වුණා. ඉතින් ඔය පහළ වෙච්ච එකේ විවිධ තර්කවාද බල ගොඩනැගෙන ලෝක. ඕක එකාකාරව හිතන්නේ නැහැ. ඉතින් වෙන්න පුළුවන්. ඕකගේ රත්තරේ විද්‍යාකාරී කියන්න පුළුවන්, හැවටි රත් කියන්න පුළුවන්, අත් දැකුම් හැටියට කියන්නත් පුළුවන්. විද්‍යාකාර මතවාද අතර කියන්න පුළුවන්. මොන බඩගිවත් අපිටෝනේ කරන්නේ. ඕක ජීුණත් එකයි. මායාවක් වුණත් අපිට කවන්නේ මොනවා වුණත් අපිට කවන්නේ ඕකෙන් අපිට දුකක් එහෙම එනවා. අපිට වැදෙන අපිට ගොඩනගෙන දුක හා ඕක සම්බන්ධ. අපේ පරණයට විඳිනවා කියන්නේ. අපිට තියෙන දුක හා සම්බන්ධයක් නැත්නම් ඕක ඉස්තිරුණත් එකයි අපිට නැතත් එකයි ජීුණත් එකයි ඕක මායාවක් වුණත් එකයි මොන જાතියක් වුණත් අපිට පරණයක් නැහැ. අපි මේ ප්‍රඥාවකට පිළිතුරක් හොයාගෙන යන අසහනයක් තිබිලා දුකක් තිබිලා ඒ ඇයි මේ දුක මොනවෙන්ද ගොඩනැගෙන්නේ? ඒකේ හේතුව මොකක්ද? මෙන්න මේ ප්‍රඥාවක් වෙනවා මොකක් නිසාද? ඒකේ විදේතවල නිසා. ඒකේ විදේත ගෞරවයෙන් අපි හොයන්න ඕන නිසා. මෙන්න මේකයි මේ සත්‍ය දකින්න ඥානවන්තයාගේ ක්‍රමවේදය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
උඹලට බල කියන්නේ ඔන්නෝටිය හොරගන්න විදිහක් එකක්වත් මෙයා උසයි දත් දෙකින් දී තියන්නේ ඉඳත් නෙවෙයි. මම මෙච්චර දන්නවා කියලා පණිවිඩයක ඉඳත් නෙවෙයි. ඔන්නේ පණි තේරුම් අරගෙන උඹලට යම්කිසි අභාණයක් දුකක් තියෙනවා. හැගවිලා මෙන්න මෙහෙම එක ඇටි හැටි තේරුම් ගයිලා කිව්වහම තේරෙනවා ඥානවන්තය දැත්තනේ ඉඳන්. මම මෙච්චර කාලෙ අලලා තියෙන්නේ, හැපිලා තියෙන්නේ, සෞඛ්‍යයේ සංගීතයේ වර්තිලා තියෙන්නේ, බබුව බදාගෙන දෙවිලා තියෙන්නේ. අනේ මට එන්නේ කැක්කුමක් වේදනාවක් කියලා නුවේ කාකාරින් දරන්න බෑ කියලා හුම් කියලා තියෙන්නේ, කෑ ගහලා තියෙන්නේ. අනේ අපිට මොකද මේ උනේ, අපිට පරම්පරාවල මොකද මේ උනේ, මගේ දරුවාට මොකද උනේ, මට මොකද උනේ කියලා යම් තරමක් දෙවිලා දෙවිලා තියෙන්නේ මොකක් විදාද? කැපටිකා නෙමෙයි. දරන්න බැරි අසහනියක් දුකක් ආපු විදාද? ඔන්නෝගේ හැටි වෙන්නලා දෙනවා. මෙන්න මේ වෙන්නලා දුන්නාම ඥාන ගෝචරය අනිකට වැඩෙනවා නම් මෙන්න මේ ජාති නිසා මෙන්න මේ ආකාරයෙන් දුපේනවා. ප්‍රියමනාප ජාති තියෙනවා. ඒවා හේතුඵලයක් වශයෙන් ලෝකේ සංකතයක් වශයෙන් ගොඩ නැගෙනවා. අපි ප්‍රියමනාප ජාතියක් ගොඩ නැගෙනට හරි සතුටු. ලෝක ස්වභාවය ඕකයි. හැබැයි ඒක විපරිණාමයට පත් වෙලා වැඩෙන මොන දුකයි. ආ ඥානවන්තයෝ ඇත්ත දැනගන්නවා. මේ පේන ඇත්ත දුනි. අපි අකමැති යමක් කියන එකවත් උපදිනවා. අපි කැමති දේකට හොඳ එක කැමති කරන හොඳ වහමින් කියේ. අපි අකමැති දේවල ලෝකේ පහළ වෙන සංකටවල තරස් වෙනවා. ඒ අකමැති දේවල් අපි තවට දේවල් දුක කියන දේවල් උපදින මොනම දුකක්. දුක ගොඩනගාගෙන උපදිනවා. ඒ වෙනත් අපි අනන්ත විදිනවා. දැවක් කියනවා ගෙවි යනකොට දුකයි. ඒකේ දුක් විදිනවා. හැබැයි දැව කියන මායාව තාවකාලිකව රහත් වෙනවා විතරයි. කවදාවත් අපිට මෙන්න මේ දැප මට හම්බ වුණා. දැන් ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මොහොතේ දුකක් පිටවදේ වටේ නැහැ කියන කිසිම සමතෙක් නැහැ. මෙන්න මේ මූල ධර්මයක් තියෙනවා. මෙන්න මේ මූල ධර්මයේ තේරුම් ගත්තහම ජාති නිසා ජරා මරණ හට ගැනීම වළක්වන්න බැහැ. ජරාවක් පැනෙනවා නම් මරණයක් පැනෙනවා නම් ජාති පහළ වෙන නිසයි විදිහකින් නෙවෙයි. ජාති නිරෝධ නම් ජරා මරණ නිරෝධයි. මෙන්න න්‍යාය ධර්මය. මේක තථායි ඒක එහෙමයි. විතත කියන්නේ විනාශ වෙනවා. තප සද්දේ වෙන් වෙලා යන්නේ. එහෙම වෙන්නේ අවිතතයි. කවදාත් ওই සත්‍ය විනාශ වෙන්නේ. ওই ජාතියක් හැබැයි නම් ජරා මරණ ගොඩ නැගෙනවා. ජාති නැත්නම් ජරා මරණ ලෝකෙ දකින්න හම්බෙන්නේ නැහැ. මේක අනන්‍යතයි. ඔක අනිත්‍යතාවය කියලා පත් වෙන්නේ නැහැ. ඒකයි ජාති. මේක එහෙම නෙවෙයි කියන සත්‍යෙ කියන්නේ කාටවත් බෑ හේතු නැහැ. ඉදා පත්තේදා මෙන්න මේ ප්‍රත්‍යතාව. මේ බුදු පියාණන් වහන්සේ දෙනවා සූත්‍රය. බලාගන්න ධර්මය. දැන් මේ බුදුරණන් වහන්සේ කිව්ව විදිහට මේක පිළිගන්න. එන්න වැඩි කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. යමෙකුට මම මේකේ විවාහ වල පිළිගන්නේ මට දෙන ගරු බයකට. මම කිව්ව නිසා එහෙම නැත්නම් ඔයාලා මේකෙන් පාර්ථ කරන්න කිව්ව මට විහෙද වෙයි කියලා ඒ ඉඳලා ඔයාලට යකි සර්වේ කියන දුක එනවා කියලා ඔයාලා අහන්න නැතුව ඉන්නවා. එහෙම නම් ඉඳීපා. ඔයාලා ඇයි ඔබ පිළිගන්නේ? අර උත්තරය කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත් පාන කිත්තු කාලේ අසු අවුරුද්දක කාලේ ඉඳලා කිත්තුන් වහන්සේලා 500 නමක් මොහොත් ප්‍රශ්නයක් ආවා. ඒක ප්‍රඥා නෙමෙයි ප්‍රශ්න යනවා දැවැල. මාති භවපත්ති යාතියේ භවනිරෝධේ යාති නිරෝධවි උපාදානපත්ති භවුවේ උපාදාන නිරෝධේ භව නිරෝධවි තණ්හාපත්ති උපාදානවේ තණ්හා නිරෝධේ උපාදාන නිරෝධවි වේදනාපත්ති තණ්හාවේ වේදනා නිරෝධේ තණ්හා නිරෝධවි ඒ වගේම පස්සපත්ති වේදනාවේ පස්ස නිරෝධේ වේදනා නිරෝධවි සලායතනපත්ති පස්සවේ සලායත නිරෝධේ පස්ස නිරෝධවි නාම රූපපත්ති සලායතනවේ නාම රූප නිරෝධේ සලායත නිරෝධවි විඥානපත්ති නාම රූපවේ විඥාන රෝධේ නාම රූප නිරෝධවි සංඛාරපත්ති විඥානවේ සංඛාර රෝධේ විඥාන රෝධවි අවිද්‍යාපත්ති සංඛාරවේ අවිද්‍යාන රෝධේ සංඛාර රෝධේ කියලා මම උගලට මේ න්‍යාය කියන්නේ. මෙන්න මේක ඔක්කොම බල පිළිගන්න. මම කිව්වා මම තියෙන ගල් බයගෙන උගලට පිළිගන්නවා. එන මාගේ විශ්වාසය කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් සම්පතවල සදාගතයන් වහන්සේට මෙහෙද කරලා හොඳ නැහැ කරලා කියලා හදයන් දෙන්න ඉලක්ක කියලා අරගෙන ඉන්නවා. ඇයි මොනවද හදන්නේ? මේ ස්වාමීන් මේක මෙහෙමයි කියලා ඔබ වහන්සේ දේශනා කරපු එක ඇත්ත. ඒක ඇත්ත කියලා මේ ඥාන දෝෂද? එහෙම මො කියා පිළිගන්න කිසිම දෙයක් නැහැ. ආනන්ද හැමෝ කියනවා ස්වාමීන් මෙතන ඉන්නේ 500ක්ම විශ්ව වහන්සේලා ධර්මයේ විරෝධ දෙකයක් නැහැ කියලා බේරෙනවා.
එනම් සෝතාපන්න තත්ත්වයේ ඉන මන්නන් හිතන්නේ ඉන්නේ ඇයි ආනන්ද ඔබ ඔබ දැකපු ධර්මයේ කිය මම දැකපු ඥානිය කියනවා මෙතන ඉන්න 500 අතර සෝතාපන්න ඵලයේ පල්ලෙහා කවුරුත් යම් කක් විදිහට පරිච්ඡ සමප්පාදී කියන දැක නැන්නක් ඔහුට ධර්මාවෝදි ලැබිලා ඉවරයි ඵලයේ ධර්මාවෝදි ලැබිටගෙන සෝතාපන්න ඒ විහාරය ඔක්කොම මම කියන ඥානිය මේ දේශනාව උදාහරණ පැහැදිලිව කියනවා එනම් පරිත්‍යාගෝ පරිත්‍යාගෝපාදාන් පාසති සෝ ධම්මා පාසති උන ධර්මයේ ලකින්න නම් පරිත්‍යාගෝපාදී ලකින්න ඕක නැහැ කොහොමද ලකින්නේ මෙන්න න්‍යාය ධර්මයක් ඉතින්ලා මේ න්‍යාය ධර්මයේ සැක නැතුව විමර්ශනය කරලා අහලා ධර්ම තේරලා ගත්ත කෙනෙක්ගේ සමාන දෙන සියලු ප්‍රශ්න නැති වෙනකන් අහන්න ඕන සුද්ධ කරගන්න ඕන අන්නේ ඒතොර කිසිම ප්‍රශ්නයක් නැතුව සමාන ඥාන ගෝචර වෙයි ඔන්න ඥාන ගෝචර වෙන වාක්‍යයට අවහරි පිළිතුරු දෙන්නේ නැත්නම් කියන්න කියලා දේශනා කරන්න ගියාම ඔබ වහනවන ආනහල වන්නේ මගහරිනවන කොහොමද ආත්ම දකින්න නැතුව ධර්මයේ දකින්න නැතුව ධර්ම පරිසම්පදා නැතුව කොහොමද දේශනා කරන්න කියන්න ඕනද ඉතින් මොකක්ද කියන්නේ අහදි කියලා ඔබ සැකෑරෙන්නේ සාදු සැකෑර ගන්න මේක පිළිගන්නේ පිළිගන්නේ සැකෙයිදන්නේ මොකද කැට කතාවක්ද ඒක එහෙම කවුරු කියලා වාද දේශනා කරලා නැහැ කොයි ඔය මන් කියන එක පිළිගන්නේ හැම හිතන්න එපා කියන කතාව. ඒක වැරදි කියන්නේ මේ. සම්ම කරලා විමර්ශනය කරන්න. විමර්ශී ඉතිපාද. අතර ඉතිපාද දෙකක් විමර්ශනය කරනවා කියන්නේ. උදාහරණයක් විමර්ශනය කරන්න බැරි අලු මිලවර ගන්න. හොඳද අහන්නේ. ඉමසා ඥාන ගෝචරව අහගන්න. එහෙම අහනකොට දනි නැති කෙනා කරන කාරණා තුනක් තියෙනවා. ඒ විතර කරලා අහනකොට දන්නේ නැහැ. මොකෝ නොකිය විපරාගින වෙයි. ඒ වෙන්න වෙන මොනවා හරි වචනින් මේක වහලා කතා කරන වෙන එක. ඒක මගේ ඇදියා. එහෙනම් බයි. ඔන්න ඔය කාරණා තුනින් එකක් වෙන්නේ නැහැ කියන එක සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ කාටද දන්නේ නැත්නම් ඔය කාරණා තුනින් එකක් විද්‍යාමාන කරන්නේ. ඒක වහන රහිත උත්තර නොදී කතා කරගොරි. ඒ වෙන්න වෙන මොකක් හරි කතාව මේක වහලා දා. එහෙම නැත්නම් මොනවා හරි කියලා අපවාද කරනවා බයි. ඔන්න කාරණා තුන. යමෙක්ගේ බරහන්න කියන පස්සේ ආන ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියාම ওই විදිහ කරනවා. තේරුම් ගන්න දන්නේ නැති කෙනෙක් කියලා කොච්චර දන්නවද ඔයා පිළිගන්නේ දැන් නැත්නම් පිළිගන්න ආත්තේ ධර්ම ඔන්න ඔතන ඇති. ඒක දන්නවා නම් ඒක කියන්න දෙන්න ඕනේ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනකොට වටිනවා. ඕකෙන් හඳිපා. අනේ ගේව වෙන්නේ. හරියන්නේ නැහැ වැඩි. බුදුරන් වහන්සේ දේශනා කරන කාරණා තුන ගන්න එපා. ගන්නේ කවුද? ඒක කියා දෙන්න ගන්නේ නැහැ. එහෙනම් ධර්ම පරිසම්පදා ඥානෙ නැත්නම් කොහොමද කියන්නේ? කොහොමද දැකලා දින්නේ? ආධාන පස්සේ උත්තර දෙන්නේ කොහොමද? ඔය කරපොදී නැහැ. මේ පොතේ ඉන්නේ අපි මේ පොතේ කියන එක කොයිතරම් බටු මාර්ථිකත්වකින් එහෙම නිගමනය කරනවා කරන්නේ. බුදුරන් වහන්සේ කිව්ව ධර්මයේ විරුද්ධයි. අපි හැන්නේ ආයි ධර්මයක් වෙනවා එතකොට. මෙන්න මේක ගෝලා ගත්තහම දකින්නවා. මෙන්න එක සිද්ධාන්තයක් යම් දේශනාවක් බුද්ධ දේශනාවක් කියලා බලාගන්න එක සිද්ධාන්තයක් ධර්මයේ මහා බලන්න මොන ධර්මයේද පටිච්චසමුප්පාද ධර්මයේ ඔය තවත් ඔබ විස්තරයක් උදාර ගන්න නම් පොතම හොයනා ඉන්න න්‍යාය ධර්මයේ පොතේ කිව්වා ඊයයි බලාගන්න පටිච්චසමුප්පාද වංග ප්‍රකරණ කියන්නේ විශේෂ අතුරාවේ උද්ඝාත කරලා තියෙනවා මෙන්න මේකයි මහා බලන ධර්මයේ අන්න පැහැදිලි උද්ඝාත කරලා තියෙනවා ඊට පස්සේ මොකද කරන්නේ? ඕක දැක්කම පස්සේ එකක් දකින්න. මොකද දකින්නේ? ධර්මයේ දැක්කම පස්සේ අන්න සෝදාපන්න එක බුදුරන් වහන්සේ දේශනා කරපු දැනක් අපි ඉතලා බෙන්නවා. තවත් විශ්වාසයක් ඇති වෙන්නේ. මොකද ඒ කිව්වේ? සෝදාපන්න චතුරාර්ය සත්‍යයේ පිළිවදෝ දර්ශන ඥානීය පහළ වෙලා තියෙන්න ඕනේ. ඒක අවශ්‍යයි. එහෙනම් චතුරාර්ය සත්‍ය කියනවා දර්ශනඥානීය කෝර පහළ වෙලි පරිත්‍යාග පාදී දැක්කහම. ඊගා තෝරාගෙන ඉන්නේ. දැන් අපි දකින්නවා කියලා කියනවා. යමක් ජරාවට මරණයට පත් වෙනකොට ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන්ගෙන් පෙළෙනවා නම් ඒක අපි කැමතිද? එහෙම එකක් වෙනවට කවුද කැමති? කොච්චර අකමැති නම් වෙන්නේ නැද්ද? වෙනවනම් සැපද දුකද
අන්න නිගමනයක් කරනවා. යමකින් ගිරක් දෙනවා නම් දුක. ඒක සැපවලට දාලා නම් සැපවාගේ මායාවක් ආවනම් ඒකේ මේ මායාව පත්ති කියලා පොඩුනේ දුකට නම් අපි දේවා සැපට හේතු වෙන සැපයි කියලා වටිනවා කියලා නිගමනය කරන්න සුදුසුද? නැත්නම් ඊ ආස්වාදයේ ගන්න සුදුසුද නැත්නම් ඒ පත්ති කියොත් වැටෙන්නේ අර මහා දුක්ගොඩට නම් කෙලවරක් නැති දුක ගොඩනගෙන ගා අදවනා විද විද කියෝ කියෝ විදින සිද්ද වෙන එක නා වැටෙන්නේ. එහෙනම් ඒක මහා භයානකයි කියලා පිළිගන්නවද? නැත්නම් හොඳයි කියලා පිළිගන්නවද? දුක්ඛම් භයත් තේන. ඔන භයයෙන් ළඟින්ද කියලා පෙන්නවා. පරිසම්දානක් අප්‍රකාරණි. දුක ළඟින්නේ කොහොමද භයාර්ථේ? ඇයි භයාර්ථේ ළඟින්නේ? හරි මෙහෙලියාවේ ආස්වාද දෙන්න වාගේ තමයි ඉන්නේ ප්‍රිය ස්වභාවයේ මත්ස ස්වභාවයේ. ඒ ප්‍රියමතුරු ස්වභාවයේ පස්සේ ගිහිලා ඉත කොටුනේ කොහරද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස කියන්නා වේවත්. එහෙනම් හරි භයානකයි මේ ආස්වාදේ. අපි මෙච්චර කාල හැවැත්තේ හරි වටිනා දෙයක් කියලා යමකින් අවිද්‍යාවේ හැවැත්තුව ආස්වාදේ හරි වටිනා දෙයක්. අටහොපාදී බුදුරජාණන් වහන්සේ මෙන්න ධර්මයේ විද්‍යාවක් තිබුණා විද්‍යාවෙන් දැක්ක එක. ඒක හරි භයානක බාහම භයානක ප්‍රතිඵලයක් දෙන දෙන මහා භයානකදේ. ඇතුළු කරගත් හරි භයානකයි. එච්චරක් දැක්කේ නැතිදී. උඹේ අනුනුසුදේ ධර්මයේ ජාතකමද වාදී වුණා. පෙර නොඇතු විරු ධර්මයේ හැත වහල වුණා. දුක්ඛ භය එන්න දුකාර සත්‍ය දැක්කා. දුක්ඛාරේ සත්‍ය මෙච්චර කාල දැක්කේ නැති එක දැක්ක මොකේද? යපයි තපයි කියලා හිතාගියේ මහා භයානක දේවල්. භයාර්ථයෙන් දුක දැක්ක මෙච්චර කාල දැක්කේ නැති එක. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දැක්කම මොකද වෙන්නේ? ඇයි ඒකද වැටෙන්නේ? ඕක හොඳයි කියලා ගියෙහින්දන්නේ මුලාව නිසා. මෙච්චර කාල ගියෙත් ඕක හොඳයි කියලා. ඒ හින්දා දැන් මුලාවට වැටුනේ. කවුරුත් නාන ගෝචරයි. දැන් ඒකෙන් අහක් වුණොත් එහෙනම් කොහොම ජරා මරණ හදක? ජාති හද ගන්න නැහැ. ඇයි? බව හද ගත්තොත් නේ ජාති හද ගන්න. උපාදාන හද ගත්තොත් නේ බව හද ගන්න. තණ්හා හද ගත්තොත් නේ උපාදාන හද ගන්න. වේදනා හද ගත්තොත් නේ තණ්හා හද ගන්න. ස්පර්ශ හද ගත්තොත් නේ වේදනා හද ගන්න. ඒක ඔන්නම් ওই චක්‍රය කොහොමවත් බලාගෙන තියන්න විග්‍රහ කරගෙන ගියාගේ අන්තිම දැනට. සලආයතන හද ගත්තොත් ස්පර්ශ හද ගන්න. නාම රූප හද ගත්තොත් සලආයතන හද ගන්න. විඥාන හද ගත්තොත් නාම රූප හද ගන්න. සංඛාර හද ගත්තොත් විඥාන හද ගන්න. අවිද්‍යාව හද ගත්තොත් සංඛාර හද ගන්න. එහෙනම් අවිද්‍යාව කියලා කිව්වේ ඔන්නෝවා හොඳයි කියන ගත මුලා. ඒක දුරුනාට පස්සේ විද්‍යාව පහරනා මොකද දැක්කේ? අවිද්‍යාව නිරෝධුනා නම් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධලා විඥාන නිරෝධයි. විඥාන නිරෝධනා නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධනා සලආයතන නිරෝධයි. සලආයතන නිරෝධනා පස නිරෝධයි. පස නිරෝධනා වේදනා නිරෝධයි. වේදනා නිරෝධනා තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධනා උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධනා භව නිරෝධයි. භව නිරෝධනා ජාති නිරෝධයි. ජාති නිරෝධනා කරාහන භෝග වර්ගය දුක්ඛ දෝමන සුඛාස භව නිරෝධයි. මෙන්න මේකිනු මට කරගන්න ඕනේ. දැන් ඉතින් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ න්‍යාය ධර්ම නිවැරදි. ඔන්න සූත්‍රයේ වරන්දි කියන වාස්සේ ආමුණා ධර්මයේ තුලින් සූත්‍රය මෙන්න විතර කාල හැඟෙන්න ඇති විච දුක ඥානීය කොට වෙලා සූත්‍රයක් අහුණා. මොකද සූත්‍රය? ওই දුකේ නිදහසේ සූත්‍රය. දුක හටගන්න හැටි දැක්කා. මෙන්න සූත්‍රය අහුණා. මොකද සෝය හොයාගෙන ගිය කෙනට උත්තරයක් හම්බ වුණා. මෙච්චර කාල හම්බෙච්ච උත්තරේ. උත්තරේ හම්බෙලා තියෙන දුකම වැඩි දවණ එකක්. ඒවට ඉන්න මෙච්චර කාල. දැන් හම්බෙලා තියෙනවා සූත්‍රය. මොකද්ද? දුක නිරෝධය. මෙන්න මෙහෙමයි දුක නිරෝධ වෙන්නේ. මොකද කරන්නේ? අවිද්‍යාව දුරු කරලා ඇත්ත ඇති ආකාරයෙන් දැකලා ආවර්ජන කරන විද්‍යාව පහළනවා. අහෝතේ මොනවා කරන්නේ? වරද්ද යන්නේ අවුදී. ප්‍රඥාව ජීව කරනවා. ඒ චන්දරාගේ අත්හැරීම වැඩි මිදී කියනවා මොකද වෙන්නේ? යම්කිසි චේතනා මුල් කරගෙන යම්කිසි ආකාරයකින් චන්දරාගේ මේ පැවැත්ම යටි යටි ගොඩනගන්න හේතු වෙන්නේ පුනර්භවය අදන්න හේතු වෙන්නේ නන්දි රාග සහගත වූ ආස්වාදයේ බැඳෙමින් යම්කිසි හිතිවිල්ලක් ක්‍රියාවක් කතාවක් ගොඩනැගුවද ඔන්න ඔය කර්ම වටේ ඉවරයි. මොකක් නිසාද? යථාර්ථය දැක්ක විද්‍යාව පහළ කරගත්ත නිසා. අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාවෙන් දැනගත්තේ යථාර්ථය දැනගත්තා. මහා භයානකයි ආස්වාදී. ඕක ඥානවත් ගෝචර වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? නන්දි රාගතවන්නා වූ නන්දි රාග සහගත ඒතන ඇලුම් කරන දුකට හේතුව කුල කුලන දුක්ඛ සමුදයක් ඇද්ද මේක මහා භයානක දෙයක් කියලා දකින්නකොට
ඔබ දුගුරට ඇම්මා දුකලා දුකට හේතු ඒකාන්තය ඔන්න මෙච්චර කල් ගියා අන්තේ ඔකේ නිදහස් වෙන්න ඕන මොකක් කරන්නද දුක නිරෝධ කරගන්න නම් මොකද කරන්න ඕනි අන්නේ හේතු නිරෝධ කරන්න ඕන තෝසත්තා ඊව තණ්හාය අසේස විරාගින දෝතෝ ජාගෝ පටිසද්දෝ මුත්‍ය අනාලිය දොන්න ඕක ඕක දැකලා ඉවරයිද සාන්තේ නිකතරද ඔය දුක යම් තැනක පහළ වෙන්නේ නැද්ද එතන දුකේ නිදහස් යම් තැනක දුකක් නැද්ද ඒ දුක මෙන්න මේක ඉමන්තු වෙයි විදින දුයක් නැවි විදින දුක ලෝක දුක යම් තැනක දුක නැද්ද ඒක නිදහස් එතනේ දුක නැහැ අන්නේ එකයි ඉමන්තු වෙයි ඕක දැක්ක නිරෝධය දැකලාපස්සේ අන්නේකට පත් වෙන්නේ මට ඕනේ දැන් අසූත්‍රය දැකලා ගන්න කරන්න ඕනේ මෙච්චර කල් යම් තැනක චන්දරාගයෙන් ඇතුළු කරාද වැදුනාද ඒක ආදීන දැකලා චන්දරාගයෙන් නිදහස් වුණාම හරිය දකින්නකොට ප්‍රඥාවෙන් වැඩි කියලා දෙනවා අම්පිය වැඩි දන් දෙන්නේ චන්දරාගය කියලා මහා භයානකයි කියලා දකින් දකින්නත් දැල්ල යන යලි යලි ආවර්ජන කරන්න ඕනේ අදාල්ති ආවර්ජන කරනකොට අන්තිම තීරණය මොකද ප්‍රඥාවේ අවසාන තීරණය සියලු දුකෙහි චන්දරාගයෙන් නිදහස් කරලා මහා හේතුව ඉවර හේතු වංගාදී විදිහට ඔක්කොම විරෝධය දැනනවා මෙන්න මේ සූත්‍රයේ දකින්න ඕනේ මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාව පෙන්නපු බලන්දනේ කියන්නේ කියලා බලනවා ඔන්න ඕක තීරණය වල ඇති ඔන්න ඔය ධර්මයේ එකතුලා බලපර සූත්‍රයේ මහා බලන් ඔය කියන මහා බලවල පෙනේ හරවත් ධර්මයක් නම් ඔන්න ඔබයි වාව ඔබලට කියලා දුන්නේ ආයි පොත් හොයන දෙයක් නැහැ ආයි කාරු දිනාවේ මොන බලපුද තේරෙන අනිත් බලපුද මහායානෙන්ද හින්නේ නැහැ ඔය සක්වත් ප්‍රශ්නයක් නෙමෙයි ඔය එක එකනාගේ මත ඕකේ නෙමෙයි මේක හොයන්නේ ඔන්න ඔය න්‍යාය ධර්මයේ දොලි හොයා ගන්න ඕන එහෙනම් ඊළඟට මොකද කරන්නේ තවත් එකක් තියෙනවා මහා බලන්නේ විනේද මොකද දීකි රාගයේ අවිනය කලවන පීති අවිනය කලවන විනාශ කරන මොහය මොකද අවිනය විනේ තොරයි කිසිත් කරන යම් දෙයක රාගයේ නැද්ද අවික්ෂිප්තයි විනය දේහේ යම් දෙයක නැද්ද එතන විනේ මොහය යම් දෙයක නැද්ද එතන විනේ තවත් විනේට කරන්න දෙයක් නැහැ එහෙනම් මොකද විනේ කියන්නේ රාගයේ දේහේ මොහේ යම් දෙයක නැත්නම් එතන විනේ පුරුතයි මෙන්න බුදුරජාණන් වහන්සේ දෙන්නපු විනේ ඔන්නේ විනේ දැනගත්තාම ඔක මූලික අතුවාරු හදුවේ පැහැදිලි විග්‍රහ කරන මෙන්න මේකයි විනේ කියන්නේ ඔන්න ඔය දේ දකින්න ඕනේ සීල මොකද්ද දුස්සීල මොකද්ද දස අකුසලයෙන් වෙන් වෙලා නම් කිසි කටයුත්තක් නැත්නම් ඒක සීල සම්පත්තිය සීල විපත්තිය මොකක්ද දස අකුසලයෙන් සීල විපත්තිය දැන් ඔක්කොම හදාගන්න පද වැට්ටකින් තියා ඥාන ගෝචර වැට්ටේ සීල් දේවල් රකන්න පුළුවන් ඔච්චර ලස්සන පැහැදිලි ඊ ඔය ටික තෝරගත්තාට පස්සේ ඔය කවුරු හරි කියන යම් කියවණක් ඇත්නම් දාලා බලනවා ඔය ටික දාලා බලනකොට ඒ කියවණ කියා තියෙන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආපු කියවණක් නෙන්නම් ධර්මාවබෝධයෙන් ආපු කියවණක් කියලා තෝරගන්න පුළුවන් දාලා කොහොමද තමයි සූත්‍රයේ දාලා බල ඉනේ ධර්මයේ දාලා බල අර සූත්‍රයේ ධම්මහම සූත්‍රයේ කියන නිවන මුල් කරලා ගෙරවල කරලා ලවදීන එකත් ඒකේ අවසානීය නිවන නිවට උපදීසේ ඒ ඇතුළු කරනකොට රාගයේ ද්වේෂයේ මෝහයේ එක දිගට හික්මෙවි ගිහිලා කෙලවර වෙදපැත්තේ එකක්ද එහෙම නම් අනුගමනය කරන්න මෙන්න මේකේ හොයා ගන්න ඕනේ කවුරු හරි කියන ඔය තමයි වේදී අත්හැරලා මෙන්න මේක අපේ පොතර ගැලපෙන්නේ නැහැ මෙන්න මේක තමයි අපේ පරම්පරාවෙන් ගිලපු නියම පොත්ටි ඒ දිගේ තියෙන දිගේ විතර අපි පිළිගන්න වෙන එකක් අපි පිළිගන්නේ නැහැ මොන දෘෂ්ටියකින්ද ඔය නිගමනය කරන්නේ මොන ඥානයකින්ද ඒ නිගමනය කරන්නේ ඉතින් හොඳවට දැනගන්න ඕනේ ඥානය හොඳවට පැහැදිලිව තෝරගත්තහම අපිට පුළුවන් ආනන්ද ජනක නිවනටවත් වෙන්න. හැබැයි ඥානය අහක් කරලා වෙන කෙනෙක් නිගමන වෙයිදේපා. ආනන්ද ජනකව නිවනට ඥානයපත් වෙද්දී යම් කෙනෙක් උන්නා. සූත්‍රයේද බහවල්ලා විදියේද බහවල්ලා ධර්මයේද බහවල්ලා වෛද නිගමනයේද කවුරු කීවක් කමන්නේ. එතන දැනගත්තා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා